Hai Bung, Tuy Putih. Mie daru, mie ini kote gutti le bener nanda kade mie, palewe ini kavi haya mie gini gini ini. Mie daru, api eda katakara mang kiwa mie kavi, nidahase kiyewala mie ke teruma. Awastav ඊළඟට මේ කවි වල තියෙන ලක්ෂණ හොඳින් බලා ගන්න කියලා. අද අපි පටන් ගන්න පුතේ ඉතිරි කවි ටික. ඔන්න බලමු ඉතිරි කවි කොහොමද පටන් ගන්න කියලා. ඒ විරිතෙම්ම අපි මුලින් කතා කරපු විරිතමයි තියෙන්නේ. මේ දරුවන්නේ දැන් මතක ඇති මං කියපු දේ. අපබෝ සතුන් මිස අනෙකෙකු නොම අසන ලෙස සුර රජ සිට අහස තතක් සිඳුවයි කීය එවිගස දැන් කතන්දරේ දන්නවනේ නේද දුවල පුතාලා දරුව දන්නවනේ කතන්දරේ අප බෝසතුන් මිස අපේ බෝධිසත්වයෝ මිස කවුද බෝධිසත්වයෝ ගුත්තිලනේ එහෙනම් ගුත්තිල මිසක අනෙකෙකු නොම ආසන ලෙස දැන් මෙතන රජතුමා ඉන්නවා මැති ඇමතිවරු ඉන්නවා අර පැත්තේ මූසිල වීණා ගායනා කරමින් තරඟ කරනවා එතකොට අහස පුරාම දිවියෝ පිරිලා ඉන්නවා එතකොට මුළු පරිසරයේ තව මිනිස්සු ඉන්නවා මේ වීණා නාදය අහන්න හැබැයි මේ ගිවිසුම තියෙන්නේ බෝධිසත්වයෝ සහ සුර රජු අතර සුර රජ කිව්වේ සක්‍ර දෙවිය අතරේ නිවිසුමක් තිබ්බේ. එහෙනම් කිව්වා මම කියන දේ ඔබ කරන්න ඕන. මෙහෙම නේ ගිවිසුමේ තියෙන්නේ. ඔන්න දැන් ගිවිසුම පටන් ගන්නවා. සක්‍ර දෙවියුත් ඇවිල්ලා නින්නේ. සක්‍ර දෙවියෝ අපබෝ සතුන් මිස අපේ බෝධිසත්වෝ මිසක අනෙකෙකු නොම අසන ලෙස අනිත් කාටවත් ඇහෙන්නේ නැතුව. සුර රජ සිට අහස සුර රජ දිව්‍ය රාජයා අහසේ ඉඳලා තතක් සිඳුවයි කීයේ එවිගස දැන් මේ වීණාවේ තියෙනවනේ පුතේ තත් මේ තත් තියෙනවා වීණා එහෙනම් කියනවා වීණාවේ තතක් මොකද කරන්න කියන්නේ වීණාවේ තතක් සිඳින්න කියනවා සිඳින්න කියනවා කියන්නේ කඩන්න කියනවා සිඳිනවා කියන්නේ කඩනවා සිඳුව සිඳින්න කඩන්න කිව්වා එවිගස ඉක්මනින් එගමම්ම අපි දමු තාපහු තේරුම බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේට මිසක වෙනත් අයෙකුට නොවැසෙන ලෙස සක්‍රිය දේවේන්ද්‍රයා සක්‍රිය අහසේ ඉඳන් කිව්වා මොකද්ද තන්තුවක් කඩන්න යයි කිව්වා ඒ විගස ඒකම ඒත් එකම එහෙනම් මේ කවිය එහා කවියට සම්බන්ධයි පැහැදිලි නේද දරුවෝ මේ බෝධිසත්වයන් වහන්සේට සක්‍ර දෙවියා කියපු පණිවිඩය දැන් මේ තරඟයේ ඊටාම තීව්‍රව යනවා ඒ අතර ගුත්තිල මහසිපි සක්දෙව් බසින් සැතපි මින්දිනමැයි දැපි බමර තත පළමුවෙන් සිඳපි කවිය දිහා බලන්න පුතේ මොහොමත් ලස්සන තාලය ගුත්තිල මහසිපි සක්දෙව් බසින් සැතපි මින්දිනමැයි දැපි බමර තත පළමුවෙන් සිඳපි ගුත්තිල මහසිපි සිපි කීවේ ශිල්පියා මෙයා නිකන් ශිල්පියෙ නෙවෙයි පුතේ මහා ශිල්පියෙ සක්දෙව් බසින් සැතපි දැන් කොච්චර කතා කරත් මං හිතන්නේ පුතේ ගුත්තිල කියලා කියන්නේ මහා බෝධිසත්වෝ මේ වෙනකොට
තරමක් වයස්ගතයි. ඒ නිසා මේ තරුණයොත් එක්ක වයසක අයට ගැටෙන්න බෑ. ශිල්පීය වශයෙන් වුණත් ශාරීරික වශයෙන් වුණත් බෑනේ තරුණයොත් එක්ක වයසක අයට ගැටෙන්න. එතකොට ගුත්තිල ඇදුරුතුමා තරමක් චකිතයෙන් හිටියි. හැබැයි සක්දේව් බස ඇසුණාම සැතපී. මොකද වුනේ? සන්තෘප්තියටපත් වුණා, සතුටටපත් වුණා, සන්තෘප්ත වුණා, ෂණේකින් පිබිදිලා ආවා. මින්දිනමයි දැපි, දැපි කියන්නේ එඩිතර වෙලා ආඩම්බර වෙලා. මින්දිනමයි මේකෙන් මම දිනනවාමයි කියලා හිතලා බමර තත පළමුවෙන් සිඳපි. මොකද කරේ පුතේ? බම්බර තත වීණාවේ තියෙන ප්‍රධාන තත. මොකද කරලා තියෙන්නේ? සිඳපි. සිඳපි කිව්වේ සිඳපි සිඳීය කඩලා දැම්මා. කඩලා දැම්මා. ඊළඟට මොකද වෙන්නේ? තත මතුද සින්දේ පිලි මල් දපද සින්දේ. දප් නෙවෙයි මෙතන, දා පිරි මල්. යස දිගත ඇන්දේ විජය සිරිසඳගෙන වැලැන්දේ. හරි ලස්සනයි නේද දරු? මේකෙදි අපිට පේනවා වැත්තෑවේ හාමුදුරුවන්ගේ භාෂා කුශලතාව, පුතේ කාව්‍ය කුශලතාව, අවස්ථා නිරූපණයේ දක්ෂතාව. ලස්සන තරගයක් නේ පෙන්වන්නේ. තත මතුද සින්දේ, බලන්නකෝ අදහස. පිලිමල් දපද සින්දේ. කොஞ்சம் ඔච්චමක් කරනව නේද? තත මතුද සින්දේ කියන්නේ මොකද කියන්නේ? තත මතුද සින්දේ තින්දේ බින්දේ. එහෙම නැත්තම් කඩලා දැම්මේ, සිඳලා දැම්මේ. තත මතුද තත විතරක් නෙමෙයි, තත පමණක් නෙමෙයි, පිළිමල් දපද සින්දේ. පිළිමල් ප්‍රතිමල්ලවයා. ප්‍රතිමල්ලවයාට තමයි පිළිමලුන්, පිළිමලුන් පිටු දැකීමේ කියලා තියෙන තරංගවල පුතේ. ක්‍රිකට් තරඟ එහෙම තියෙන ප්‍රතිමල්ලවයන් විරුද්ධකරුවන් නේද? විරුද්ධකරුවන් එක්ක තියෙන තරඟවලට පිළිමල්. පිළිමල් දප. දප කියන්නේ ආඩම්බරය. මොකද මෙතන හිටියේ දරුවෝ මේ ප්‍රතිමල්ලවයා මූසිල තරමක් ආඩම්බරයෙන් හිටියේ. තරුණේ මොහුටත් වීණා ගායනය ටිකක් පුළුවන්. හැබැයි ගුත්තිලගෙන් ඉගෙන ගත්තේ. ඒ නිසා ශිල්පේ අඩුවක් නැතුව ඇරන් තියෙන්නේ කියලා ලොකු ආඩම්බරයක් තිබ්බා. දැන් මොකද වෙන්නේ? ඒ දපත් සිඳලා දැම්මා. ඒ ආඩම්බරය සිඳලා දැම්මා. යස දිගත ඇන්දේ. යස කියන්නේ කීර්තිය, දිගත කියන්නේ දිසා නැමැති අත්ති අන්තේ. දිගත දිසා නැමැති අන්තවල ඇන්දේ ඇඳලා දැම්මා. දිසාන්තේ මැන්ද විජේ සිරිසඳ ගෙන වැලැන්දේ. විජය කියන ජයග්‍රහණේ නැමැති සිරිසඳ. මෙතන දරුවෝ සිරිසඳ කියන්නේ ශ්‍රියාකාන්තාව. ගෙන වැලැන්දේ. ගෙන වැලඳ ගත්තලු. දැන් එනම් මෙතනත් තියෙන ඔයාලට පේනවා නේද? විජය සිරිසඳ ජයග්‍රහණේ නැමැති සිරිසඳ ශ්‍රියාකාන්තාව. මෙතනක් තියෙනවා පුතේ කාව්‍ය අලංකාරයක්, රූපක අලංකාරයක්. දැන් මෙතන තවත් තියෙනවා තත්තු මේ තත මතුද සින්දේ පිළිමල් දපද සින්දේ යස දිගත ඇන්දේ. මොනවද මේ සද්දේ? දැන් මේ දරුවන්ට හුරුයි මේ සද්දේ. මේ සද්දේට අපි කිව්වේ මොනවද? මේ සද්දේට අපි කිව්වේ අනුප්‍රාශය කියලා. අනුප්‍රාශය ඇති කරන්නේ ශබ්ද රසයට.
ඊළඟට මේ අවස්ථාවට අනුව දැන් වීණා වෙන්නගෙන හඬනේ මේ තියෙන්නේ පුතේ අවස්ථාව මේ අවස්ථාව තියෙන්නේ ඇන්දේ සින්දේ 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 ඇන්දේ වැලැන්දේ දකාරයෙන් අවසාන කරලා තියෙනවා දීර්ඝාක්ෂරයේ එලි වැට ලස්සනට තියෙනවා ආකෘතිය ගි ආකෘතිය ගි විරිත හොඳට බලන්න සුන්නේ තතින් එසඳ පසුකර සුරන් වෙන නද දියුණු දියුණුව නද නික්ම පැතිරෙත දසත විනිවිද දැන් ඉතින් වීණා නාදයේ ටිකෙන් ටික පුතේ මේ තරංගය තුල වැඩි වීගෙන එන්නේ එහෙමනේ තරංගයක් නේද සටනක් ගත්තත් පුතේ මුලින් පටන් ගන්න ටිකෙන් ටික දැන් මේක ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් ඉහළට මතුවීගෙන එනවා නේද ඔයාලට පේනවනේ ඒක දැන් එතකොට බලන්න සුන් කඩා දමන ලද ඒ තතින් ඒ තන්තුවෙන් ඒ තන්තුවෙන් එසඳ ඒ කාලයෙහි මොකද වෙන්නේ පසුකර සුරන් වෙන නද පසුකර දිව්‍යංගේ වීණා නාදයාත් පහු කරලා දියුණු දියුණුව නද මෙතන දියුණු දූණුව කියන දරුව මතක තියාගන්න ඔයාලා දෙගුණ තෙගුණව මේ වාගේ ප්‍රශ්න දරුව ඔබෙන් අහනවා තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නය සමහර විට මේ වාගේ වදන් දීලා ඔබෙන් අහනවා දියුණු දියුණුව මේ වචනේ දීලා එහෙම නැත්නම් මේ කවිය දීලා ඔබට දෙනවා පුතේ මේ කවියේ ලකුණු කරලා තියෙන හයිලයිට් කරලා තියෙන වචනවල තේරුම ලියන්න කවිය අදහස ලියන්න කියනවා කවිය අදහස ලියලා උද්ෘත වචනවල අදහස වෙන වෙනම ලියන්න කියනවා එතකොට ඔබට අහන්න පුළුවන් සුන් නැත්තම් ඔව් සුන් වූ බලන්න සුන් දීලා දියුණු දූණුව දෙන්න පුළුවන් ඒ සඳ නැත්තම් විනිවිද බලන්න දෙන්න පුළුවන් මේ වාගේ වචන ඔබෙන් අහන්න පුළුවන් පුතේ මේ ගුත්තිලෙන් අහන ප්‍රශ්න කවදාකවත් මේ දරුවෝ අතහරින්න නම් එපා ඒ කියන්නේ එතරම් සරලයි මේ පාඩම. එතරම් සරලයි. මොකද කවියෙන් අහන්නේ. ලස්සන කතන්දරයක් ඒ වගේම සරල බස්වාරක් තියෙන්නේ. මේවා පුතේ විවහාර වදන් මේ යොදාන තියෙන්නේ. කෝට්ටේ යුගයේ වදන් තියෙන්නේ. මේවා අපට නුහුරු වදන් නෙවෙයි. දියුණු දියුණුව නද. නාදයේ දෙගුණ තෙගුණ වෙලා මොකද වෙන්නේ ආපහු දසත දස දෙසම විනිවිද නික්ම පැතිරෙත සිසාරා විනිවිද කියන්නේ සිසාරා පැතිරෙන්න පටන් ගත්තා නික්මෙන ගමන් මේ වීණාවෙන් මේක දස දිසාවන්නේ සිසාරා පැතිරීගෙන යන්න පටන් ගත්තා මේ වීණාව කඩනකොට තත ගලවනකොට ඊ ආපු හඬත් එක්ක පුතේ දිව්‍ය ලෝකයේ පංචසිකලාගේ තිබිච්ච නේද පංචසික අපි කිව්වේ දිව්‍ය ගන්ධර්වය. එතකොට මේ දෙවියන්ගේ වීණා නාදයත් පසු කරගෙන ඔන්න නාදය නික්මෙන්න පටන් ගන්නවා. ඊළඟට බලන්න. කෙලෙහි ගුණ සින්දේව කෙලෙහි ගුණ සින්දේ ගුමුසිල අන්ද මන්දේ ජයෙහි ලොබ බැන්දේ තමාවීනා තතද සින්දේ අනේ මොකද වෙන්නේ පුතේ දැන් මූසිල හිතනවා බලන්නකෝ අපිට කියන්නේ මේකනේ පුතේ කවදාකවත් ගුරුවරයෙක් එක්ක අපි තරඟ කරන්න යන්න හොඳ නැහැ. මේක අපේ දර්ශනයේ තියෙන දෙයක් නේද පුතේ.
Mewa sadataratmaka muka prasna nih putih. Guru reyata wada api danuming anagate poshene wenda puluwa. Itu kota obatugan nana sama hari itu mama itu lu guru aru muka tuh wenne oba ikenekan putih oba wibahaga pasela. Enak kota sama hari itu api waisa tegi hilang. Oba itu kota oba silpa ඒ වයසක ගුරුවරයාත් එක්ක දක්වන්නේ නේක යහපත් කාරණයක් නෙමෙයි. ඉතින් නමුත් පුතේ ස්වභාව ධර්මයේ කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. ස්වභාව ධර්මයේ හැම විටම පුතේ සාධාරණත්වයක් අපේක්ෂා කරනවා. తాවකාලික වින්දනයක්, తాවකාලික ජයග්‍රහණයක් වාගේ පෙනුනට පුතේ ඒක සදාකාලික ජයග්‍රහණයක් නෙමෙයි නේද? ඒකයි කිව්වේ කෙලෙහි ගුණ සින්දේ බලන්න. කල උපකාරීහි ගුණ මොකද කරලා දැම්මේ මූසිල සින්දේ නොසලකා හැරලා තියෙනවා. මූසිල මොකද වෙන්නේ? මූසිල අන්දමන්දේ. මූසිල මොකද වෙන්නේ? මූසිල අන්දමන්ද වෙලා යනවා. අන්ද බවින් මන්ද ගාමී බවට පත් වෙනවා කියන එක. ජයෙහි ලොබ බැන්දි. හැබැයි මූසිලත් අතාරින්නේ නෑ නේද? ජයග්‍රහණයට ලෝභ හිතුණා. ලෝභයට හිත බැඳිලා. මොකද කරන්නේ? ආසාව වැඩි වෙලා තමා වීණා තතද සිඳි. දැන් මූසිල හිතනවා දෙයියනේ මට මේක මේ ගුරුතුමා කියලා දීලා නෑනේ. ඒ නිසා මොකද කරේ? මෙයත් වීණාවේ තත කඩලා දැන්. දැන් පැහැදිලි වීණාවේ තත කඩලා දැම්. මොකද මේකෙත් පුතේ දකාර බහුලයි. දකාර බහුල බවක් තියෙනවා. ඒකෙන් ශබ්ද රසයක් මතුවෙනවා. අනු වෙන කම් කලේ ගුරුන් ගුණ සිහි නොකලේ. එහෙම නේද තියෙන්නේ? මොකද්ද කිව්වේ පුතේ? අවිය දිහා බලන්න අනුවන කම් කළේ ගුරුන් ගුණ සිහි නොකළේ නදයින් නොපතලේ අයසමයේ මුළු දියත පතලේ මම මුලින් කිව්වේ ඒකයි පුතේ කෙලෙහි ගුණ නොදන්න අඥාණයන්ට පුතේ විශ්වය විසින් දඬුවම් කරනවා ඒකයි කිව්වේ අපේ හැම විටම ලෝකයේ තියෙන උතුම් ගුණයක් නේ පුතේ කෙලෙහි ගුණ කියලා කියන්නේ. ගුරුවරයාට ගුරුවරයා සමහර විට ශිෂ්‍යයාගෙන් ගරුත්වයක් අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් කල ශිල්ප ඔබ ඉගෙනගත් ශිල්පයට ඔබ ගරු කරන්න ඕන. ශිල්පයේ දුන්නු ගුරුවරුන්ට ගරු කරන්න ඕන. ඔබ හදා වඩාගත් ඔබේ දෙමව්පියන්ට ඔබ ගරු කරන්න ඕන. ඔබ යහපත් මාර්ගයේ යොදවන වැඩිහිටියන්ට ඔබ ගරු කරන්න ඕන. නේද පුතේ? මේගොල්ලොත් එක්ක අපි තමක කරන්න යන්නේ නැහැ. හොඳ දරුවෝ එහෙමයි. ඒකයි කිවි අනුවණකම් කළේ අනුවණකම් කියන්නේ මෝඩකම් කළේ අඥානකම් කළේ නුවණ නැති වැඩ කරේ ඒකයි කිවි කම් කියන්නේ කර්ම කටයුතු. ගුරුන් ගුණ සිහි නොකලේ ගුරුවරයන්ගේ ගුණය සිහි නොකිරීම නිසා මූසිලට මොකද වෙන්නේ? මූසිල බඹර තත කැඩුවට නදයින් නොපතලේ. එයාගෙන් මේ තත කැඩුවට ඒකෙන් ශබ්දය අර මූසිල ගුත්තිල මේක කඩනකොට පුතේ අපි කිව්වනේ දිව්‍ය ගහන්දරයාගේ වීණානාදයේ පවා පසුපස්සම පසුබැසුණා කියලා. නමුත් මූසිලගේ වීණානාදයේ මේක කැඩුවට බඹර තත කැඩුවට නාදය විසිරීලා ගියේ නැහැ. හැබැයි එක දෙයක් ලෝකේ පැතිරුණාලු දියත කියන්නේ ලෝකේ පැතිරුණාලු මොනවද? ආයසමය අපකීර්තියයි පැතිරුනේ. බලන්නකෝ අපේ වැත්තෑ හාමුදුරුවෝ හරි ලස්සනට මේ කොටස කියනවා.
අනුවන කම් කලේ ගුරුන් ගුණ සිහි නොකලේ නදයින් නොපතලේ ආයසමය මුළු දියත පතලේ හරි ලස්සනයි අනුවන කම් අඥාන කම් කළා ගුරුවරුන්ගේ සිහි නොකලා ගුණ ගුරුවන්ගේ ගුණ සිහි කලේ නැහැ කෙලෙහි ගුණ දැනගත්තේ නැහැ ඒ නිසාමයි විශ්වය ඔහුට දඬුවම් කරනවා ඔහු කැඩුවට ඔහු සිල්පේ දන්නේ නැති බව විශ්වය දන්නවා ඒ නිසා ඔහුගේ යසස නෙවෙයි ලෝකයේ පැතුරුනේ ආයසමයි හැබැයි බුත්තිලගේ මොකද්ද පැතුරුනේ ලෝකයේ කිව්වනේ බුත්තිලගේ පැතුරුනේ කියනවා යසසමයි යාගේ පැතුරුනේ යසස දිගත කිව්වතනේ යස දිගත ඇන්දී කියලා කිව්වා එයාගේ යසස කීර්තිය ලෝකේ ඇඳිලා ගියා පලාතින්න ගියා හැබැයි කීර් මෙයාගේ මූසිලගේ දියත ලෝකයේ පැතුරුනේ මොනවද ආයසමයි අපකීර්තියමයි හොඳයි පුතේ බලන්න දැන් පියවරෙන් පියවර සක්‍ර දේවේන්ද්‍රයා මොකද කරන්නේ සක්‍ර දේවේන්ද්‍රයා උංචි ගුලි ටිකක් ගෙනල්ලා කියනවා මං එක ගුලියක් දානකොට ඔබ එක තතක් කඩන්න ඕන දැන් ගුලියක් දානකොට දෙවැනි තුන්වැනි තත සතරවැනි පස්වැනි තත සවැනි සත්වැනි තත මෙසේ සිඳි සඳ මේ අප බෝසත එහෙනම් මේකේ තත් හතක් තියෙනවනේ නේද සාමාන්‍ය සංගීත භාණ්ඩයක ඔබ දන්නවනේ පුතේ නේද සංගීත භාණ්ඩයක තත් හතක් තියෙනවා සත් අස්වර කියලා කියන්නේ මේ හතෙන් ස්වරනේ නිකුත් කරන්නේ සත් අස්වර එහෙනම් මේ සත් අස්වර එකින් එක මොකද කරන්නේ පළවෙනියෙන්ම කැඩුවා බඹර තත දැන් ඊළඟට හෙමින් සීරුවේ කඩනවා තුන්වැනි තත ඊළඟට කඩනවා දෙවැනි කඩනවා තුන්වැනි එක කඩනවා දැන් හතරවැනි එක කඩනවා ආයෙත් කඩනවා පස්වැනි තත ආයෙ කඩනවා සවැනි තත දැන් හත්වැනි තත කඩනවා මෙසේ සිඳි සඳ මෙන්න මෙහෙම බිඳලා දැම්මට පස්සේ කවුද අපේ බෝධිසත්වයන් වහන්සේ දැන් බලන්න පුතේ තත් ඉවරයි දැන් මේ සංගීතය පුතේ මෙතෙන්ද එනකන් ආවි මෙතෙන්ද එනකන් ඔබ දැක්කා එකම විරිතකින් නේ දෙන්නේ ගී විරිතෙන් ආවෙත් හොඳට මතක තියාගන්න ඕන මේ දරුව ඔබෙන් බොහෝ විට ප්‍රශ්න අහනවා මේ කවියා යොදාගත් විවිධ විරිත් එහෙම අහන්නේ කවියා මේකේ ශබ්ද රසයේ මතුකරන්න යොදාගත් විවිධ විරිත් නිසා ගුත්තිල කාව්‍ය සාර්ථක වෙනවා දැන් බලන්නකෝ මෙතෙන් එනකන් කවියා ඉක්මනින් කතාව කියාගෙන ආවා වීණානාදයට දැන් විරිත වෙනස් වෙනවා දැන් මාත්‍රා 16 එකට යනවා බලන්න ඉස්සරලා මාත්‍රා තිබ්බේ බොහොම ටිකයිනේ ගී විරිත දැන් යනවා දිය දිය ගොස පල කෙරෙමින් සපමිනි ගිය ගිය තන ඉස්වාරන් මුතුමිනි ගිය ගිය දිය නඳ එන මෙන් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙන නඳ නික්මිනි බලන්න හරි ලස්සන කවියක් නේද දරුවෝ බලන්න තේරුම දිහා අපි බලලා මේකේ දරුවන් යටින් දීලා තියෙනවා පුතේ බලන්න හොඳට ඔබට ඕකේ ගැටලු සහගත වදන් තියෙනවා නම් ඒවා මතකයේ තබා ගන්න පහසුවට යටින් ඔබට තියෙනවා දිය කියන්නේ ලෝ ජයග්‍රහණේ ගොස කියන්නේ ගෝසාව ඒ කියන්නේ මෙතන දියලා දෙකක් තියෙනවා දිය 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 ගොස දිය මෙතන මුල දිය කියන්නේ පුතේ ලෝකය ලෝකයේ නේද නැත්තම් මෙතන පුතේ මුල මුල තියෙන්නේ ජයග්‍රහණය මතක තියාගන්න
නෑ මුල තියෙන්නේ ලෝකයේ දිය කියන්නේ ලෝකයේ දිය ගොස කියන්නේ ජයග්‍රහණයේ ගෝසාව මේක සටහන් කරගන්න ඕබ දිය ලෝකයේහි දිය ගොස ජයග්‍රහණයේ ගෝසාව පල කෙරෙමින් සපමිනි ප්‍රකට කෙරෙමින් පැමි ඒකයි කියන්නේ සම්ප්‍රාප්ත වුණු ගිය ගිය තන ඉස්වාරං මුතුමින් යන යන තන රත්තරන් මුතුමැණි ඉහලා දාලා ගිය ගිය දිය නද ඔව් ගිය 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 තන දිය නද ජයග්‍රාහි ഘോഷාව එන මෙන් ගෙන මිනි මැණික් අරගෙන එනවා වාගේ සිය සිය ගුණයෙන් සිය සිය කියන්නේ සිය දහස් ගුණයෙන් කියන එකයි උතන සිය සිය කියන්නේ 100යි සිය ගුණයෙන් 100ව 100 දහස් ගුණයෙන් සිය දහස් ගුණයෙන් වෙන නද නික්මිනි වීණානාදය නික්මිලා යනවා බලන්න දැන් පුතේ කවියා මේක යොදා ගන්න උත්සාහ කරනවා පුතේ සිව්පද කවියක් හැබැයි මෙතෙන්දී සිව්පද විරිතම යොදා ගන්නවා හැබැයි කවියා වෙනත් අලංකාර භාවිත කරන්නේ ශබ්ද අලංකාරයේ සඳහා කවියා භාවිත කරනවා එලි වැට මොකද්ද භාවිත කරන්නේ එලි වැට අපි කියනවා එලි සමය කියලා බලන්න දිය දිය ගිය ගිය ආපහු ගිය ගිය සිය සිය මුල එලි වැට තියෙනවා අග එලි වැට තියෙනවා සප මිනි මුතු මිනි ගෙන මිනි නික් මිනි ඔබට පේනවා හොඳයි පුතේ මේක කර්මයව කඩපාඩම් කරගන්න අනිවාර්යයෙන්ම ඔබ මුල අපි මීට ඉස්සර කරපු මීට පෙර කරපු පාඩමෙන් එන කවි 6න් සහ අද දවසේ කරපු මුල කවි කීපයෙන් කවි දෙකක්වත් අවම වශයෙන් ඔබේ මතකයේ තියෙන්න ඕන ඊළඟට මෙන්න මේ විරිතෙන් එන කවි දෙකක්වත් ඔබේ තියෙන්න ඕන මේක කටපාඩම් කරගන්න හැම දරුවෙක්ම මොකද මේකේ අලංකාර තියෙනවා මේකේ සැබවින්ම අනුප්‍රාස අලංකාර හොඳටම තියෙනවා නේද දිය දිය කොස පල කෙරෙමින් සපමිනි ගිය ගිය තන ඉස්වා රන් මුතුමිනි ගිය ගිය දිය නද බලන්න සමාන ශබ්ද සමාන අකුරු එක්තැන් කරලා එලිවැට තියලා පුතේ සම මේක ඇති කරලා තියෙනවා ඒ නිසා මේකේ අනුප්‍රාසය ඊළඟට එලිවැට ඊළඟට මේකේ සියුපද විරිත අපිට වැදගත් මේ කවිය. එතකොට මේ දරුවොන්ට මම මතක් කරේ මේ කවිය කටපාඩම් කරගන්න. එතකොට මේ දෙමව්පියොත් මැදිහත් වෙලා මේවා ගැන තරමක් අධීක්ෂණය කරගන්න ඔබේ දරුවට මේක පාඩම් කරගන්න ඉඩ දෙන්න දිනේ කරන්න. හොඳයි දරුවෝ ඊළඟ කවිය ටිකක් අර අමාරු වචන කීපයක් තියෙනවා ටිකක් වැඩියෙන්. ඒ නිසා පියව සටහන් කරලා තියෙනවා ඔබට මතක තබා ගන්න. දැන් බලන්න. පියසන්නව. පියසන්නව. දැන් එතකොට පුතේ මේ වීණානාදය පටන් ගන්නකොට ඔන්න ඔබට පරිසරයක් මවනවා. දැන් මේ රජ මාලිගාව තුලනේ මේක එන්නේ. මේක විශේෂ ඌ මණ්ඩපයක් හදලා එතනයි මේ තරඟය යන්නේ. මේ සඳහා සූදානම් වුණා කාලයක් රජතුමා. ඉතින් මේකේ දැන් පියසන්නව මොකද වෙන්නේ බලමු පරිසරේ. පියසන්නව පියාපත් සලන්නේ නැතුව. බිඟුදැල් රැඳි කොපුලි. බිඟුදැල් රැඳි මීමැස්සන් රොක්ව සිටින කොපුලි. කම්මුල් සහිතව අවසන් නොව නොනවතින
වෙන නදට වීණා නාදයටම උහුලි උහුලි කියන්නේ ආසාවෙන් ආසාවෙන් නැත්තම් කුතුහලය ඇතිව උසුව කුතුහලය කියන්නේ සැකයක් ඇතිව කුතුහලය ඇතිව මද සංසුන් මද සංසුන් මද මද ගතිය සංසුන් මද සං කියන්නේ මද ගතිය සුන් සුන් වී සිඳී ගොස් සිඳී ගොස් සිඳී ගිහිල්ලා නොසැලී පියවින් සිටි නොසැලී පියවරෙන් ඉන්න ගජසෙන් ඇත්සේනාව එතන ගජ කියලා කියන්නේ ඇත්තුන්ට සිතියම් ගජසිරි ගජසිරි ඇත්තුන්ගේ සිරියාව නැත්තං ඇත්තුන්ගේ ස්වරූපය සිතියම් කියලි සිතියම් පෙන්නලා දුන්නලු සිතියම් වාගේ ඇත්තු ඉන්නවා දැකලා තියෙනවද ඇත්තු නොසෙල්වි ඉන්නවා කවුරුවත් දැකලා නැහැ ඇත්තා හැම වෙලාවෙම අලියෙක් කරන්නේ කවුරු දෙක හොල්ලනවා හොඬේ හොල්ලනවා ඇඟ හොල්ලනවා දඟලන එකනේ කරන්නේ අර කතාවක් කියන්නේ ළමයින්ද අලියා අලියන්ට නලියන්නමයි හිතෙන්නේ කියලා. කුංචි ළමයින්ද නිකන් ඉන්න බෑනේ. කුංචි ළමයි හැම වෙලාවෙම දඟලනවා. ළමයි හැම වෙලාවෙම දඟලනවා. ඔය පුංචි අලිපටව් එහෙම මේ දරුවෝ දැකලා තියෙනවනේ පෙරහැරවල යනකොට නේද? හැම වෙලාවෙම දඟලනවා. ඈ කොයි වෙලාවකවත් නිකන් ඉන්නේ නැහැ. හැබැයි පුතේ මෙතන බලන්නකෝ අලුත් දෙයක් කියනවා අපේ හාමුදුරුව ඇත්තාවේ හාමුදුරු අලුත් දෙයක් කියන්න උත්සාහ කරනවා අපිට දැන් වීණානාදේ මිහිරි බව මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි නගරවැසියන්ගේ විතරක් නෙවෙයි පරිසරයේ ඉන්න සත්ව වර්ගයාට පවා මේකේ මිහිරි මිනිස්සු දැන් දෙවියෝ ඇවිල්ලා කිව්වා හස් කුස හිස් නැතුව දෙවියෝ පිරිලා එතකොට මේ නගරයේ ඉන්න ඇත්සේනාව නිකන් ඇත්තු නෙවෙයි මේ මද කිපිච්ච ඇත්තු මද කිපෙනවා කියන්නේ පුතේ ශරීරයේ ඔය ඇත්තුන්ගේ මද කිපෙනවා කියන්නේ පුතේ ඔය ඇත්තුන්ගේ කන් වලින් පුතේ දියරයක් එනවා එතකොට මේ දියරයක් එන කාලෙට පුතේ මේ ඇත්තුන්ට හරියට තරහ යනවා මද කිපෙනවා කියන්නේ. එතකොට මේ මද මුංගේ කන් වලින් වැగిරෙනවා. එතකොට මේකට මේකේ සුවඳට මීමැස්ස වෙනවා. රොං ගන්න එනවා. එතකොට මේ මීමැස්ස මේ කන් වලට යනවා. ඒ නිසා ඇත්තු කරන්නේ හැම වෙලාවම කන් දෙක හොල්ලනවා, දඟලනවා. නමුත් අද බලන්නකො මොකද වෙන්නේ කියලා. පියසන්නව පියාපත් සලන්නේ නැතුව බිඟුදැල් රැදි මේ මැස්සන් රොක් වී සිටින කොපුලි කම් මුල් සහිතව නේද එහෙමනේ කිව්වේ දැන් මෙතෙන්දි වැඩ දෙකක් එනවා මේ මී මැස්සටත් ඔබ දැකලා ඇති වහලා හිටියත් අටු දෙක හොල්ලනවා නමුත් අද වෙලා තියෙන්නේ මී මැස්සත් පියසන්නව පියාපත් සලන්නේ නැහැ කනේ වහලා ඌට් නිහඬ වෙන්න හැබැයි බිඟු දැල් රැඳි කොපුලි මීමැස්සන් රොක් වී සිටින කම්මුල් සහිතව හිටියත් අවසන්ව වෙන නඳට කුහුලි අවසන් වෙන්නේ නැති වීණා නාදයට ආසාවෙන් කුතුහලයේ ඇතිව මදසන්සුන් පියවින් සිටිනොසේ නොසැලී මද කිපිලා තිබුණත් සැලෙන්නේ නැතුව ඉන්න ඇත්සේනාව දැක්කහම හරියට නිකන් අපිට පේනවා පින්තූරයක ඉන්න ඇත්තු වාගේ පේනවා මෙයාලා කියලා. එහෙනම් නේද? ගජසෙන් සිතියම් ගජසිරි කියේනි. හරියට ගජසේනාව සිතියම් මතක් කරලා දෙනවා. එතකොට දරුවෝ මේක කතා මතක් කරගන්න පරිසරයේ සිද්ධ වෙන සිද්ධි. පාරිසරික සිද්ධිදාමය මේ වීණානාදයටම එල්බගෙන තියෙනවා මේක නෙමේ කියන්නේ
ඊළඟට බලන්න කන් කලු වෙන නද ඇසුමෙහි ලොබුනේ රන් රසු දැල් කොළ හලවන බියනේ සංසල නොව එහි පිළි රූ ලෙසිනේ නන් හයසෙන් සිටියෝ සිටි මතිනේ බලන්න අවසාන කවි කවියේදී පදේ දිහා බලන්න ඕකේ නන් අය සෙන් සිටියෝ සිටි මතිනේ නන් නොයේ හය සෙන් අස්ව සේනාව සිටියෝ සිටි මතිනේ සිටි මතින් හිටපු ආකාරයෙන්ම ඉන්නවා කන් කලු කනට මිහිරි වෙන නද වීණානාදයේ ඇසුමෙහි ලොබිනේ ඇසුමට ලෝභයෙන් රන් රසු දැල් රත්තරන් ගෙජ්ජිවැල් කොළහලවන බියනේ කෝලාහල සෙලවීමේ වෙයි යන බියෙන් සංසල නොව නොසෙල්වී පිළිරු ලෙසිනේ එහි අඹන ලද ප්‍රතිමාකාරේ නන් හයසෙන් නොයෙක් අස්ස සේනාව සිටිමතිනේ සිටියෝ හිටිවනම හිටියා. එහෙනම් දැන් ඔයාලට පේනවා ඇත්තුන්ගේ බෙල්ලේ ගෙජ්ජිවැල් දාලා තියෙනවනේ. මේවා හෙලවේ කියන බයට අස්සෙ මොකද කරන්නේ? හෙල්ලෙන්නේ නැතුව කනට මිහිරි වීණානේ ආන්ද අසමින් හිටගත්තේ විදියට හේමම ඉන්නවා. ඊළඟට බලන්න. නිති නිරින්දු ගෙහිරක වලෙහි නියුත්තෝ රුති ලෙස රූප නොද බිඳ ජයගත්තු. පැතිරෙන වෙන නන්ද බැඳුණු සිතැත්තෝ අති එතන අතු තියෙන්නේ හොඳට බලන්න අති නවි ගිලිහෙන බව නොමදත්තු. තවත් එකක් වෙනවා පරිසරේ. මේ රජ්ජුරුවන්ට හිටිය සේනාව ඉතාම දරුණු සේනාව. මේගොල්ලෝ නිරන්තරයෙන් ආයුධ අතේ තියෙන්නේ. ඒකනේ කියන්නේ. නිති නිරිඳුගේ රැකවලෙහි නියුක්තෝ නිරන්තරයෙන් රජ්ජුරුවන්ගේ රැකවලෙහි නියුක්ත වෙලා ඉන්න ෘත්‍ෘති ලෙස කැමැති කැමැති විදියට. රූපු කියන්නේ හතුරු සේනාව. බිඳ පොද කියන්නේ ඔවුන්ගේ ආඩම්බරය. හතුරන්ගේ ආඩම්බරය බිඳලා ජයගත්තෝ ජයග්‍රහණය කරපු අය. දැන් බලන්න එහෙනම් රජ්ජුරුවන්ගේ රැකවලෙහි නිරන්තරයෙන් යෙදිලා කැමැති කැමැති විදිහට සතුරන්ගේ ආඩම්බරය බිඳලා ජයගත්තේ සේනාවක්. පැතිරෙන වෙන නද බැඳුණු සිතැත්තෝ අද මොකද වෙන්නේ? මේ ගුත්තිලගේ වීණාවේ නාදයේ පැතිරෙන එකට හිත ඇදිලා අතිනවි ගිලිහින බව නවදත්තෝ. අතිනවි කියන්නේ අතින් අවි. බලන්න ආමුදුරංගේ භාෂා ඥානෙ මෙතන ඔබට පේනව නේද? මේ සොර සංදියක් තියෙනවා. අතිනවි අතින්නවි ගිලිහින බව නොඹ දත්තෝ. ආයුධ අතින් බිමට වැටෙනවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ. ඊළඟ කවියට යන්න. මන්මත් බලන්න පුතේ. මන්මත් කරවන මුළු දරණා මනමත් නේද කවිය බලන්න. මනමත් කරවන දන මුළු දෙරණා රසවත් වෙන නද නද කරන සවනොත් සඳ පුරාගෙන ලොබ දිනා නොදනි දරුවන් නැකේන් වැටුණා. තවත් එකක් වෙනවා. මනමත් කරවන මුළු දෙරණා. මුළු දෙරණා මුළු දෙරණේ ඉන්න වැසියන්ගේ මනමත් කරවන දන ජනතාවගේ මනස මත් කරවනවා. මොකෙන්ද? රසවත් වන රසයට පත් වෙන වෙන නද වීණා නාදය නද කරනා නාද කරනවා. සවනොත් සඳ සවනොත් සවනට එන කනට එනකොට සඳ කියන්නේ කාලයේ කනට එන වෙලාවේ උරංගන නගරෙහි කාන්තාවන්ගේ ලොබ දිනුනා ලෝභය වැඩි වුණා ආසාව වැඩි වුණා. එතකොට මොකද වෙන්නේ? නොදනි දරුවන් එකයින් වැටුණා. දරුවෝ දන්නේම නෑ තමන්ගේ අතේ ඉන්න දරුවෝ බිම වැටිලා කෑ ගහනවා. නමුත් ඒ ගැන නෙවෙයි මේ උරංගනන්ගේ
සිතුවිල්ල තියෙන්නේ පුතේ වීණානන්දනේට. පන්සිලු වීණානන්ද පසුබැස්සු මන් පිනවන නෙන නදයෙන් තොස්සු. නන්දන කැන් දුටුවද බිය සිස්සු මින්රල උද්ගම් වෙරළට ඇසු. තවත් දෙයක් වෙනවා බලන්න. පන්සිලු මං මුලින් කිව්වේ පංචසික දිව්‍ය ලෝකයේ ගාන්ධර්වයාගේ වීණානන්ද පසුබැස්සු වීණානාදය පස්සට තල්ලු කරපු දෙකට දාපු මන් පිනවන වෙන නදයෙන් තොස්සු සතුට දනවන වීණානාදයෙන් සතුටටපත් වෙච්චි කවුද මින්රල මාළු සේනාව නන්දන කැන්දුටුවද බිය සිස්සු නන්දන නොඑක් ජනතාව කැන් කියන්නේ සමූහය නන්දන කැන් මිනිස් සමූහය නොඑක් මිනිස් සමූහයක් දුටුවද බිය සිස්සු දැක්කද දුටුවත් බය නැතුව මොකද වෙන්නේ මින්රල උත් මාර්ෂ්‍ය සේනාව ගංවෙරළට සැසු ගංවෙරළට ඇවිල්ලා එකතු වෙලාගෙන ඉන්නවා එහෙනම් බලන්න පරිසරේ කොච්චර ಜಾති වෙනවද කියලා මාළුව බය නැහැ ඊළඟට අස්ස සේනාව නිශ්චලයි ඊළඟට ඇත් සේනාව නිශ්චලයි ඊළඟට උරගෙන කාන්තාවන්ගේ දරුවෝ ඇකේම් බිමට වැටෙනවා ඊළඟට නගරයේ ඉන්න සේනාවන්ගේ ආයුධ බිම වැටෙනවා මාළුව වෙනදා කොච්චර බයයිද නමුත් අද මාළුව වෙරළට ඇවිල්ලා වීණානාදය අහනවා වර වෙන බලන්න පුතේ වර වර වෙන නද අසමින් සිත සතුසිනි සරහර සිය තුන් සියපත් විදමිනි උරඹර වසමින් ත්‍රිතිරඟ කුම්බැනි සුරසෙනගට සුරසුන් පැන වූවෙන බලන්න ලස්සන මෙව හරි ලේසි කිව්වනේ මං දරුව මේක අවධාරණයෙන් කියවන්න පස්සය පාරක් කියවන්න ඔබට මතකේ තියෙනවා පාන්දර අවදි වෙලා මේ කවි සද්ද නගලා කියවන්න ඔබේ මතකේ රැඳෙනවා වර වෙන නද උතුම් වීණානාදේ අසමින් අහලා සිත සතුටින් සිතේ සන්තෝෂයෙන් මොකද වෙන්නේ සර කියන්නේ මෙතන පුතේ සර කියන්නේ සංචාරය හැර අතහැරලා දාලා සියොතුන් කුරුල්ල සියොත් කියන්නේ සියොත් කියලා කියන්නේ කුරුරු සමූහයනේ සියොතුන් පියපත් විදමින් පියාපත් විහිදවාගෙන පුරඹර වසමින් මෙතන පුරඹර පුරඹර පුර කියන්නේ නගරේ අඹර කියන්නේ අහස පුරඹර වසමින් නගරේ අහසේ වාසය කරන ඉන්න හැටි රඟ ආකාරය කුම්මැනි කුමක්ද කොහොමද කියලා කියනවා නම් සුරසෙනගට දිව්‍ය සේනාවට සුරසුම් පැන ඌවැනි දිව්‍ය ආසන පැන වූවා වගේ හරියට බලන්න දැන් මේ කුරුල්ලෝ අහසේ පියාසර කරන එක එහෙම නවත්තගෙන ඉන් එහා පියාසර කරන්නේ නැහැ යා පියාසර කරපු තැන එහෙම තටු විහිදගෙන ඉන්නවා මේක හරියට අපිට පේන්නේ දිව්‍ය සේනාවට දිව්‍ය ආසන පැනවුවා වගේ ඔන්න උපමා අලංකාරයක් එනවා එහෙනම් පුතේ දැන් මේ කවි පන්තිය දිහා බැලුවා මොකට පේනව නේද කවියා වීණානාදයේ මිහිරි බව වැඩි කිරීම සඳහා පරිසරයේ සිද්ධ වෙන අභ්‍යන්තර සිද්ධි දාමයක් මතු කරලා පෙන්නනවා. එතකොට පුතේ දුවේ අද දවසේ අපි කතා කරා කවි විශාල ප්‍රමාණයක්. අපිට තවත් දවසක්කට මේ අවසාන කවි කීපය කතා කරන්න තියෙනවා ඒ නිසා අපි මෙතකින් මේ පාඩම අවසන් කරනවා හැබැයි පුංචි ඉල්ලීමක් ඔබෙන් කරනවා මම මේ අද දවසේ කරපු කවි වලින් අනිවාර්යයෙන්ම කවි කටපාඩමේ ඔබට තියෙන්න ඕන වසර කීපයක්ම මේ කොටසින් ප්‍රශ්න ඔබෙන් අහලා තියෙනවා
හොඳයි දරුවනේ එහෙනම් අද දවසේ පාඩම සඳහා සම්බන්ධ වුණු සියලු දරුවන්ට ඔබට මේ පාඩමෙන් මේ කොටසින් එන ප්‍රශ්නවලදී යහපත් පිළිතුරු සපයලා ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සෑම දරුවෙකුටම තෙරුවන් සරණයි බොහොම ස්තුතියි